ඔබතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන්න. ඔබ ඇතුළු මේ කණ්ඩායමට දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්න තේයි. ඇත්තටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක ඇතුලේ ඒගොල්ලන්ගේ තීරණය එක මම දන්නේ නෑ මොකක්ද කියලා. නමුත් මම විශ්වාස කරන විදිහට ඒක ප්‍රජාතන්ත්‍රවාදීවත් වැරදි සාමාන්‍ය තත්ත්වයේ ඇතුළෙත් ඉතාමත්ම මෝඩ තීරණයක්. ඉතින් එහෙම තීරණ රාශියක් ගත්තනේ හැමදාම වැරදි තීරණ අරගෙන ඒ වැරද්ද නිවැරදි කරන්න ගිහිල්ලා විශාල හානියක් කරගන්න කණ්ඩායමක් අපි අතර ඉන්නවා. ඔබ දන්නවා පොහොර සම්බන්ධව වැරදි තීරණයක් ගත්තා. ඒක මෝඩකමට ගත්තේ. හැබැයි උද්දච්චකම නිසා ඒක වෙනස් කෙරුවේ නැහැ. විශාල හානියක් වුණා. ඒ වගේම IMF එකට යනවද නැද්ද කියන එක සම්බන්ධව මෝඩ තීරණයක් ගත්තා. උද්දච්චකම නිසා ඒක වෙනස් කරේ නැහැ. විශාල හානියක් වුණා. ඒ වගේම අර මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රශ්නේ. ඒ වගේ ප්‍රශ්න එකින් එක ගත්තාම හැමදාම අපි මේ 2018න් පස්සේ පේන්නේ ඉතාමත්ම බොළඳ තීරණ අරගෙන ඒක ඩිෆෙන් කරන්න බරපතල විදිහට මැදිහත් වෙලා විශාල හානි කරගන්නවා. ඉතින් මම කියන්නේ ඔය කතා කරන්න දෙන්නේ නැති එකත් ඒ වගේ බොළඳ තීරණයක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ තමන් කැමති අදහසත් අකමැති අදහසත් දෙකම කතා කරන්න පුළුවන් තැනක්. එහෙම නැතුව තමන් කැමති අදහස විතරක් කතා කරන්න පාර්ලිමේන්තුවක් තියන්න ඕනේ නැහැ නේ. තමන්ම කතා කරුවා නම් හරිනේ. එහෙම එකක් නැහැ. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී ABC දන්නේ නැතුව කරන වැඩක්. මං හිතන්නේ ඒකට මං කලබල වෙන්නේ නැත්තේ. ඒක ඉතින් අපිට ඉදිරියේදී වෙනස් වෙයි. වැරදි තීරණ ගන්නවා. ඒක ඉතාම උද්දච්ච විදිහට ඒක ටිකක් දුර ඉන්නවා. ඒක කඩා වැටෙනවා. ඊට පස්සේ ඒක වෙනස් වෙනවා. ඉතින් රටම කඩා වැටලා මේ වෙනස් වෙච්ච එවුවක් තියෙනවා.